මේ වෙද්දී මැතිවරණය ඉවර වෙලා ජනාධිපතිවරණය ඉවර වෙලා අලුත් ජනාධිපතිවරය පත් වෙලා තියෙනවා. ඉතින් මේ පත් වෙච්ච ජනාධිපතිවරයාට බොහෝ වගකීම් ටිකක් තියෙනවා. මොකද අපි මේ රටේ තිබිච්ච ඒ මේ රට මේ බංකොලොත් වෙච්ච කාරණා, මේ රටේ තිබිච්ච වංචා දූෂණ, ඒ වගේම මේ මංකොල්ල කෑම් අල්ලස් ගැනීම් මේවා සම්බන්ධයෙන් අපි පහුගිය කාලේ වසර ගණනක සිට මේවා සම්බන්ධයෙන් පෙනී හිටියා. හැබැයි ඒ පෙනී හිටියට ඒ තිබිච්ච පාලකයෝ මේවා සම්බන්ධයෙන් කනකටවත් ගත්තේ නෑ. ඉතින් ඒවෑ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ රටේ මිනිස්සු වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා එම නැත්තං ජාතික ජන බලවේගය විශ්වාස කරලා ඒ කණ්ඩායමේ නියෝජනය කරපු අනුර කුමාර දිසානායක මහත්තයාට බලය දීලා එතුමාගේ ජනාධිපතිවරයා ඉදිරියට පත් වෙලා තිනවා. ඉතින් මේ මොහොතේ අපි දන්නවා එතුමා පත් වෙලා දැන් දින 4-5ක් වෙනවා. එතුමා මේ වෙද්දී යම් යම් කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීමක් වෙලා තිනවා. ඉතින් අපි කාරණා වශයෙන් අද දිනේදී අපි කාරණා දෙකක් මතු කරනවා. පළවෙනි කාරණාව තමයි අපි දන්නවා මේ රටේ මිනිස්සුන්ට මොකද මොන පාලකයා පත් වුණත් ඒ පාලකයාගේ වගකීම තමයි මේ රටේ මිනිස්සුන්ගේ අත්‍යවශ්‍යම දේ වෙච්ච රටේ මිනිස්සුන්ගේ බඩගින්නට සාධාරණයක් ඉෂ්ට කරන එක. අපි දන්නවා මේ බඩගින්න එහෙම නැත්නම් මේ කුසගින්න, මේ කුසගින්නට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේවා දඩමීම කරගෙන අපේ රටේ වෙළඳ මාපියාව කටයුතු කරපු ආකාරයේ පහුගිය පාලන තන්ත්‍රයන් තුල. එතකොට ඒ වෙළඳ මාපියාවන් වලට එක්ක ඒ පාලකයෝ, ඒ හිටපු ඇමතිවරු, ඒගොල්ලෝ ඒ වෙළඳ මාපියාවත් එක්ක ගනුදෙනු කරපු ආකාරය අපි දැක්කා. ඒවා නිසා අද මේ රටේ මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අධික මිලකට ඉහළ නැංගුවා, අධික ලාභයක් තියාගෙන තමයි වික්කේ. අපි දන්නවා පහුගිය කාලේ පහුගිය තිබිච්ච ආණ්ඩු විශේෂයෙන් මෙරටේ කුසගින්නේ එහෙම නැත්නම් බඩගින්නේට මූලික වශයෙන් මේ බඩ කුස පුරවගන්න ප්‍රධාන ආහාරයක් වෙච්ච බත්, මේ බත් සඳහා අවශ්‍ය හාල්, මේ හාල් වලට ආණ්ඩු පහුගිය ආණ්ඩුව ගැසට් එකක් ගහලා තිබුණා. අපි දන්නවා මම හිතන්නේ නාඩු වලට, කීරි සම්බව වලට, ඒ වගේම අනිකුත් සම්බව වලට මේවට පාලන මිලක් දාලා තිබ්බා. හැබැයි මෙහෙම පාලන මිලක් රජය දාලා තිබිච්චිත් මේ රටේ ඒ හාල් මාපියාව විසින් අධික ලාභයක් තියාගෙන තමයි මේ හාල් වික්කේ. ඒ ගැසට් එක ඉක්මවා තව රුපියල් 60-70ක් ලාභයක් තියාගෙන තමයි වික්කේ. අපි මේක දිගින් දිගටම මේ පාලකයන්ට පෙන්නවා. හැබැයි එකෙක්වත් කනට ගත්තෙත් නැහැ, එකෙක්වත් ඒ මාපියාව බිඳින්න උත්සාහ කරෙත් නැහැ. හැබැයි අපි දැක්කා අද දිනේ ඒ වෙළඳ මාපියාවේ, හාල් මාපියාවේ ප්‍රධාන මෝල් හිමියෙක් වෙච්ච ඩට්ලි සිරිසේන මහත්තයා අද ඇවිල්ලා කියනවා පාලන මිලට එයා හාල් දෙන්න ලෑස්තිලු. හරිද? අපි බැලුවා දැන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා. මේ පහුගිය කාලේ, පහුගිය වසර ගණනාවක් තිස්සේ මේ රටේ පාරිභෝගිකයන්ට, මේ රටේ මිනිසුන්ගේ ඇඟිලි කපපු, අඟුලි මාලල වගේ හිටපු, ඒ වගේම දේවදත්ත වගේ හිටපු, ගල්පරලපු දේවදත්තල වගේ හිටපු මේ හාල් මෝල් කාරයෝ, හරිද, මේ ඩඩ්ලි සිරිසේන මහත්තයා ප්‍රමුඛ මේ හාල් මාපියාවේ මිනිස්සු ඇයි අද එක පාරටම ආණ්ඩු මාරුවත් එක්කම එක පාරටම මේ වෙනස් වුණේ? මොකද එක පාරටම නිකන් සෝවන් වෙලා වගේ අපි දකින්නේ. පහුගිය කාලේ අපි දැක්කනේ අවුරුදු ගණක් මේ ආණ්ඩු ගැසට් ගහද්දි ඒ ගැසට් ඉක්මවා මේගොල්ලන්ගේ ඒ වෙළඳ ඒකාධිකාරී අරන් ගියා. මේගොල්ලෝ හරියට මේ රටේ මහජනතාව අඟුලි මාලල වගේ මේගොල්ලෝ හැසිරුණේ, මේගොල්ලෝ දේවදත්තල වගේ හැසිරුණේ මේ රටේ මිනිසුන්ට, මේ රටේ මිනිසුන්ගේ බඩගින්න කුසගින්න දඩමීම කරගෙන මේගොල්ලෝ අධික ලාභයක් ලැබුවා. දැන් අපි අහනවා මොකද මේ ආණ්ඩු මාරුවත් එක්ක මේක සිදු වුණේ? ඈ මොකද්ද මෙතන තියෙන රහස? ඈ අපි අහන මොකද්ද මෙතන තියෙන රහස? ඇයි මීට අවුරුදු ගාන දැන් මාස ගාණක් වෙනවා, අවුරුදු ගාණක් වෙනවා මේ ගැසට් එක ගහලා, දැන් එදා ඉඳලා අද වෙනකන් මේ ආණ්ඩු මාරුවත් එක්ක ආණ්ඩු මාරුණාට පස්සේ ඇයි දැන් ගැසට් එකේ තියෙන පාලන මිලට ගුරන්න පුළුවන් උනේ කොහොමද? මොකද එකපාරට ආණ්ඩු මාරුවත් එක්ක එයාගේ ඒ වී බෝල් වල තිබිච්ච ගබඩා වලට වැඩියෙන් වී ලැබුණාද? අඩුවෙන් වී
ලැබුණද? මොකද්ද වෙන වෙනස? මොකද්ද මේ? අපි දන්නේ මේක සම්පූර්ණයම සංදර්ශනයක්. අපි හිතනවා මේ මන් දන්නේ මේක මොකද්ද කාරණේ කියන එක. ඒ නිසා අපි ජනාධිපතිවරයාට අනුර කුමාර දිසානායක මහත්තයාට කියනවා, ඔබතුමා බොහොම පරිස්සමින් මේවට මුහුණ දෙන්න ඕනේ, මේක සම්පූර්ණයම සංදර්ශනයක්. හරිද? ඉතින් මේ අපිට කියන්න දෙන්නේ දැන් මේක මෙච්චර කාලයක් අඩු කරන්න තිබුණානේ. ඈ එහෙමනම් අපි හිතන්නේ මේක අනුර කුමාර දිසානායක මහත්තයලා ජාතික ජනබලවේගයේ ඒගොල්ලන්ට වාසියක් වෙන විදිහට ඒගොල්ලෝ දැනුවත්ද? පහුගිය කාලේ ආණ්ඩු කරපු කට්ටිය ජනතාව අතර අප්‍රසාදයට පත් කරන්නද ඩඩ්ලි සිරිසේනත් පාලන මිලට හාල් දුන්නේ නැත්තේ කියන එක අපි අහනවා. ඈ මේ එකපාරට ආණ්ඩු මාරුවත් එක්ක එක රැයින් පාලන මිලට දෙන්න බරපතල ප්‍රශ්නයක් දෙන්නේ. මං අහන්නේ දැන් මම කියන්නේ ජනාධිපතිවරයාට වහාම පහුගිය කාලේ මේ ගැසට් එක ගැහුවට පස්සේ අර ඩඩ්ලි සිරිසේන ප්‍රමුඛයි හාල් බෝල් අනිකුත් හාල් මෝල් කට්ටිය ඒ පාලන මිල ඉක්මවා ලාභයක් ලැබුවනේ. මම දැන් මේක නැවත අය කරගන්න පුළුවන් නම් හොඳයි. ඇයි මේක අධික ලාභයක් මේ ලැබලා තින්නේ? ඒ නිසා මේ සම්පූර්ණයෙන්ම සංදර්ශනයක්. හරිද? මේක සම්පූර්ණයෙන්ම මවාපෑමක්. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා මෙන්න මේ මාපියාව නැවත සැරයක් මේ රට තුල ඇති කරන්න ඉඩ දෙන්න එපා. හරිද? වහාම මේකට මැදිහත් විය යුතුයි. හරිද? මේ 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 වගේ මේගොල්ලෝ වගේ මාපියාකාරයෝ මේ වගේ මේ මිනිස්සුන්ගේ බඩගින්න දඩබීම කරගෙන කටයුතු කරන පුද්ගලයෙක් එක්ක මේක කරන්න බෑ. ඒ නිසා ඔබතුමා බොහොම ප්‍රවේශමින් බොහොම පරිස්සමින් මේ පිරිසත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම මේ පහුගිය අවුරුදු දෙක තුන අධික ලාභයක් ලැබුවා මේ හාල් මාපියාවත් එක්ක. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේකට මැදිහත් වීමක් කරන්න. මොකද පහුගිය කාලේ මේගොල්ලෝ අධික ලාභයක් නෙලැබුවේ. හරි, ඉතාම අසාධාරණනේ. මොකද රජය මැදිහත් වෙලා ගැසට් එකක් ගහලා තිනවනම් පාලන මිලට ඒ පාලන මිලට විකුණන්න පුළුවන්. මොකද හදිසියෙම ආණ්ඩු මාරුවත් එක්ක මේක අද දිනේ මාධ්‍ය හමුවක් තියලා එතුමා කියනවා මේ පාලන මිලට ලබා දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේක පාලන මිලට ලබා දෙන්න පුළුවන්කම තිබිච්චි තමයි මේ ලොකු ලාභ ප්‍රතිශතයක් තියාගෙන මේ රටේ මිනිසුන්ගේ අහිංසක මිනිසුන්ගේ මේ බස්පතට මේ බත්පතේ මේ මිනිස්සු මේ කුසගින්නට වෙන මේ දුවාදරුවෝ මේ රටේ අහිංසක දරුවෝ අහිංසක මිනිස්සු කාපු ඒ හාල් ටිකෙන් ඒ බත් ටිකෙන්නේ මේ ලොකු මාජින් එකක් හොයාගත්තේ ලොකු ලාභ ප්‍රතිශතයක් හොයාගත්තේ. මොකද අපි කියන්නේ ව්‍යාපාරිකයෝ වුණාම ව්‍යාපාරිකයෝ ලාභ ලබන්න ඕනේ. හැබැයි මේ ආකාරයට ඉතාමත් අසාධාරණ ලෙස මේ මිනිසුන්ගේ බඩගින්න දඩමීම කරගෙන මෙවැනි ආකාරයේ තක්කඩි වැඩ කිරීම ව්‍යාපාරිකයෙක් විදිහට නුසුසුසු දෙයක්. ඒ නිසා අපි පත්වෙච්ච ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමට කියනවා මෙවැනි ආකාරයේ මාපියාවල් මේ රට තුල නැවත සැරයක් ස්ථාපනය නොවන ආකාරයට වැඩ කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොන්ග්‍රසයේ විදිහට අපි ඉල්ලා සිටිනවා. මොකද අපි හැමදාම මෙරටේ මිනිසුන්ගේ බඩගින්න වෙනුවෙන් මෙරටේ මිනිසුන්ගේ දුප්පත්කම වෙනුවෙන් මෙරටේ මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් එළියට බහැලා හඬක් නගපු පිරිසක්. අපි පහුගිය කාලේ ඔය හිටපු වෙළඳ ඇමතිවරයා ජනාධිපතිවරයා ඇතුළේ කණ්ඩායමට මේ හාල් මාපියාව සම්බන්ධයෙන් අපි දිගින් දිගටම මහපාරට බහැලා සහ මාධ්‍ය ප්‍රකාශ මගින් මාධ්‍ය හමු පවත්වලා අපි අපේ විරෝධතාවය සහ මේ ජඩකම මේ තක්කඩිකම මේ තියෙන ගසා කෑම අපි හෙළිදරව් කරා. හැබැයි එකෙක්වත් කනකට ගත්තේ නැහැ. ඒ නිසා නැවත සැරයක් මේ රට තුල මෙවැනි ආකාරයේ ජාවාරම් වලට ඉඩ තියන්න එපයි කියන එක වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. දෙවැනි කාරණේ තමයි අපි දන්නවා පහුගිය කාලේ ප්‍රශ්නගත අර VFS ගනුදෙනුව. මොකද අපි පක්ෂයක් විදියට මේ VFS ගනුදෙනුව සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඔන්ලයින් වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් අපි පෙනී සිටියා. අපි හඬක් නැගුවා. අපි දැක්කා පහුගිය කාලේ ඒ සම්බන්ධයෙන් ගරු සුමන්දිරන් මන්ත්‍රීතුමා, ඒ වගේම පාටලි චම්පික රණවක මැතිතුමා, ඒ වගේම රවුෆ් හකීම් මැතිතුමා මේ තුන්දෙනාම මේකට අධිකරණයට ගියා මේ කාරණාව සම්බන්ධයෙන්. මොකද මේ ගැටලුව කියන්නේ මේක සම්පූර්ණයෙන්ම අපේ රටට ඩොලර් අහිමි කරපු කාරණාවක්. අපි දන්නවා අපේ රටේ විනිමය පනත, ඒ වගේම මුදල් විශුද්ධීකරණ පනත, මේ පනතට ප්‍රකාරව කිසිම පුද්ගලයෙකුට මේ රටේ ඩොලර් එහෙම අහිමි කරන්න බෑ. අපි දැක්කා මේගොල්ලෝ මේ මීට පැරණි ක්‍රමයට තිබිච්ච ඔන්ලයින් ක්‍රමය
සම්පූර්ණයම ඩොලර් එකයි දෙසමගා හතකට කරපු එක මේක සම්පූර්ණ වෙනස් සමාගමකට දීලා මේ රටට විශාල ප්‍රමාණය ඩොලර් ප්‍රමාණයක් අහිමි කරා. සම්පූර්ණ මේක මේ රටේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. මොකද මේ රටේ ප්‍රබලම නීතියක් තමයි මේ විනිමය පනත, ඒ වගේම මුදල් විශුද්ධී කරන පනත. මේ පනතවල් අමු අමුවේ උල්ලංඝනය කරලා මේකට කැබිනට් පේපර් එකක් ගෙනල්ලා, හරිද, මේක හරහා මේ රටට ලැබෙන්න තිබිච්ච විශාල ප්‍රමාණයක් මුදල් අහිමි කරා. අපි දැක්ක දැන් මේ කාරණාව සම්බන්ධයෙන් අපි පක්ෂයක් විදියට මාධ්‍ය හමු පවත්වලා එළියට ගිහිල්ලා මේ වෙච්ච මේ දැවැන්ත වංචාව සම්බන්ධයෙන් අපි අපේ විරෝධය සහ අපි හෙළිදරව් කරා. දැන් අපි දැක්ක පහුගිය දවස් ඊයේද පෙරේද දවසේ නැවත සැරයක් මම දන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තමයි මේ කාරණාව තියෙන්නේ. ඇමතිවරයා විජිත විජිතේරත් මහත්තයා මැදිහත් වෙලා නැවත සැරයක් මේක පරණ ක්‍රමයට ගෙනල්ලා තිනවා. අපි ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම සම්බන්ධයෙන් අපි ආණ්ඩුවට එහෙම නැත්නම් වර්තමාන ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වෙනවා. එතකොට මේක සම්බන්ධයෙන් උසාවියේ අර ගිහිල්ලා මේකට ඒ කරපු සාධාරණ සම්බන්ධයෙන් ඒ උසාවිගේ මන්ත්‍රී තුන්දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කාරණාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල්කාරක සභාවේදී ඒ මුදල්කාරක සභාවේ සභාපතිවරයා වෙච්ච හර්ෂ සිල්වාවැත්තුමා මේකට දිගින් දිගටම පාර්ලිමේන්තුවේ ඇතුලේ පෙනී හිටියා. ඒ සිළු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ රටට විශාල ඩොලර් ප්‍රමාණයක් තමයි මේගොල්ලෝ අහිමි කරේ. දැන් අපි කියන්නේ මේ කාරණාවට අපි දන්නවා මේ වෙද්දි ආගමනික ගමන පාලක හිටපු හර්ෂ ඉලුක්පිටිය අත්අඩංගුවට අරන් තිනවා. අපි කියන්නේ මේක හර්ෂ ඉලුක්පිටියට එහෙම නැත්නම් ඒ ආගමනික ගමන පාලකට විතරක් ලඟු කරන්න බෑ. මේක මේ ගනුදෙනුව ඒ මොබිටල් ආයතනයේ තිබිලා වෙනත් ආයතනයකට එහෙම නැත්නම් VFS ආයතනයට ලබා දෙන්න ඒ කැබිනට් පේපර් එක දාපු එවකට මහජන ආරක්ෂක ඇමතිවරයා සම්පූර්ණයෙන්ම මේකට වග කිය යුතුයි. එතකොට අපි කියනවා ඒ කැබිනට් පේපර් එක කැබිනට් එකට ගෙනාවා. එතකොට ඒ කැබිනට් එකේ හිටපු සියලුම කැබිනට් ඇමතිවරු මේකට වග කිය යුතුයි. ඒ නිසා අපි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලලා සිටිනවා වහාම මේ කැබිනට් පේපර් එක දාපු ඒ හිටපු මහජන ආරක්ෂක ඇමතිවරයා සහ ඒ මේකට අනුමැතිය දීපු කැබිනට් එකේ සිටපු සියලු දෙනාම නීතියේ රැහැනට ගෙන එන්න ඕනේ. මේක හර්ෂ ඉලුක්පිටියකින් තියලා එතනින් මේක ඉවර කරන්න බෑ. හරිද? ඒ නිසා අපි දන්නවා වර්තමාන ජනාධිපතිවරයා එතුමා බලයට ආවේ එතුමාට බලයට ලැබුණු පළවෙනි මොහොතේම එතුමා ඉටිකරනවායි කිව්වේ මේ රටේ මේ දූෂණ වංචා මේවා වෙච්ච ඒ චූදිතයන් අත්අඩංගුවට ගන්නවායි කියන එක එතුමා රැස්වීමක් ගානේ ගමක් ගමක් ගානේ මේ රටේ මහජනතාවට පොරොන්දු වුණා. ඒ පොරොන්දුව ඉෂ්ට කරයි කියලා තමයි මේ රටේ මහජනතාව ඡන්දය දුන්නේ. ඒ ඡන්දය දීලා තමයි එතුමා මේ රටේ නවවෙනි විදායක ජනාධිපතිවරයා විදිහට පත් උනේ. අද එතුමාට වගකීම තියෙනවා වහාම මේ චූදිතයන් අත්අඩංගුවට ගන්න වැඩපිළිවෙල සකස් කරන එක. මොකද එහෙම වුණොත් තමයි මේ කියන කාරණාවට සාධාරණයක් ඉෂ්ට වෙන කියන එක අපි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොන්ග්‍රසයේ විදිහට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න සිටිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අද හෙට දිනේදීම මේ වෙච්ච මේ වංචාවට ඒ ඉන්න චූදිතයන් ඒ හිටපු මහජන ආරක්ෂක ඇමතිවරයා ප්‍රමුඛ ඒ කැබිනට් එකක නීතිය රැහැන්ට අරන් වෙයි කියන විශ්වාසය අපි තුල තියෙනවා.